At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නැලිගොඩ නඩුවට බාධා වන අයුරින් හැසිරීම හේතුවෙන් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් පූජ්‍ය ගලුගඩාත්තේ ඥානසාර හිමියන්ට අභියාචන අධිකරණයේ හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඊට අදාළ නඩු විභාගයේ අවස්ථා තුනකදී කැඳවනු ලැබුවද ඥානසාර හිමියන් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඊයේ දිනේත් මීට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ හිමියන් අත්අරංගුවට ගැනීම සඳහා වරෙන් තුනිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඥානසාර හිමිට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ විභාග කිරීම සඳහා ජූලි මාස 18 19 සහ 20 යන දිනවල ඒ විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබුණා. මේ අතර ඥානසාර හිමියන් අත්අරංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදු බල සේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගඩුගඩත්තේ ඥානසාර හිමියන්ගේ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. එමගින් අධිකරණයේ හමුවේ පවස ඇත්තේ ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ටාසය විසින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් වහන්සේ අත්අරංගුවට ගැනීමට සූදානම් වන බවයි. මේ අතර බොදු බල සේනා සංවිධානයේ ඊයේ පැවසුවේ රට තුළ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවේ යයි බියෙන් උන්වහන්සේ අධිකරණයට නොපැමිණෙන බවයි. ඥානසාර හාමුදුරුවෝ උසාවියේ පෙනී නොසිටින්නේ බිය නිසා නොවේ. මේ රට ලේවියක් කරලා මේ රටේ දිනාගත් සාමය යම් ප්‍රමාණයකට විනාශ වෙයි කියන බිය. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. පසුගිය සති පහේදී විතර මුස්ලිම් ස්ථාන 30කට විතර පහර දෙනු. අත්තරංගුර ගන්නවා CCTV කැමරාවෙන් අල්ලනවා. බැලුවා මිනිහා අවුරුදු 2014 ඉඳලා බොදු බල සේනාවේ හැම රැස්වීමකටම ක්‍රියාකාරකමටම ගිය කෙනෙක්. හැබැයි දිලන් දිතාරණ කියනවා මේ අනේ මෙයා ආව තමයි අපේ සමාජිකයෙක් නෙමෙයි. නිකන් නිකන් ඇවිල්ලා තියෙන හැමතෙම. දැන් සද්ද නැහැ. දැන් අපිට ආරංචියක් තියෙන්නේ ගලගොඩත්තේ හාමුදුරන් හංගගෙන ඉන්නේ චම්පි කරනවා. චම්පි කරනවක සහ විජේදාස රාජපක්ෂ දෙන්නම සම්බන්ධයක් ඇති. මම දන්න විදිහේ ඉතිහාසයේ කවදාවත් කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කේස් එකකට ඒ වැරදිකරු පැමිණ නැතුව ඉඳලා නැහැ. මේකේ නීතිය කොයි හරි නැමෙනවා. කවුද නමන්නේ කියන එකත් ප්‍රශ්නයක්. අනිත් එක තමයි උසාවියට කරුණු දක්වලා තවමත් පොලිසිය වරන්ටුවක් අරන්නේ නැහැ. රුදුරු කුමාන්තරණ කාර්යෝ සිවුරාස්සේ ඉන්නවා. මම දැන් තියෙන නීතිය අනුව මේ වගේ එකකට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වගේ පනතක් ඕන. වහාම ඒ නීතිය පාවිච්චි කළා හරි මේ ස්වාමින් වහන්සේ ගන්නට. ඔයදී මුස්ලිම් ජාතිකයින්ට පහර දෙන නිවට පියාදාමයක් සිද්ධ වෙනවා. ඒ කට්ටිය ඇති කරේ රාජපක්ෂ පාලනය. ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව තනිකරම ඒකේ ඉත්තෙක්. ඔහු ඒක නායකත්වය දෙනවා. ඒක ආරම්භ කළ තියෙන කට්ටියට විරුද්ධව නීති ක්‍රියාත්මක විය යුතුයි. මේ අතර පසුගිය දා රවුෆ් හකීම් අමාත්‍යවරයා නාවලපිටිය කර්මාන්ත ශාලාවක් ගිනි ගැනීමට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධ මහසෝන් බලකාය නැමැති සංවිධානයක් අද මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි අඩුම ගානේ බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න කිරීමක් හෝ කරයි කියලා. අපි ඉදිරියේදී බලන් ඉන්නවා කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවක ත්‍රිවිධ හමුදාව පොලිසියට සහාය දීමට සූදානම් බව ආරක්ෂක ලේකම්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මම හිතන්නේ නෑ ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාව යොදවන්න බලාපොරොත්තු වෙනවායි කියලා මේ ජාතීන් අතර ගැටුම් නවත්තන්න. නමුත් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සියල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන සහයෝගය ලබා දීලා ඒ ස්ථාවරත්වය රටේ ඇතිකරගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කටයුතු කරනවා. නෑ එහෙම ඉල්ලීමක් ඇති වෙන්න තරම් ප්‍රශ්නයක් ඇති වෙලත් නෑ කියලා තමයි මට නම් පේන්නේ. රටේ එක එක මේ දේශපාලන වශයෙන් කටයුතු කරන උදවිය විසින් විවිධ ප්‍රකාශ මාධ්‍ය හරහා එනවා. ආවට එහෙම තත්ත්වයක් රටේ නෑ. සමහර ඒවා පුජ්‍යලික මට්ටමින් සිදුවෙච්ච දේවල්, සමහර ඒවා එක එක ආරවුල් පිළිබඳ ප්‍රශ්න අපි අතර මේ මහා ගැටුමක එළියට පැමිණීමක් නෙමෙයි. මම හිතන්නේ අපි මේවා ගැන කතා නොකලත් යුතුයි කියලා තමයි මම මේ කියන්නේ. මේවා නිකන් ඇවිස්සන කතානේ. මේ අපේ ආගම් වල අපිට මොකද කියලා තියෙන්නේ? මෛත්‍රී කරන්න. ඉතින් එහෙම මෛත්‍රී කරන්න තියෙන එකේ අවසන් දෙපා. මේවට වතුර ටිකක් දාලා නිමන්න.